ගොවි මහතුනි වගාකරුවනි මෙන්න ඔබට විශේෂ පණිවිඩයක් අක්කර කාලකට වඩා වැඩි වගා බිම් ප්‍රමාණයක් ඔබටත් හිමිනම් භෝග වර්ග 16ක් වගා කිරීමට අවශ්‍ය බීජ සඳහා ප්‍රජීන් විශේෂ සහනාධාරයක් මෙම සහනාධාරය ලබා ගැනීම සඳහා 2020 මැයි මාස 20 වන දිනට පෙර ලියාපදිංචි විය යුතුයි වැලිදුර තොරතුරු සඳහා ප්‍රදේශීය කෘෂිකර්ම උපදේශක හෝ මහවැලි ව්‍යාප්ති නිලධාරි හමුවන්න අයිබුවන් කෘෂිකර්මාන්තයේ නිරත වෙන ඔබත් මමත් ඕනෑම අභියෝගයක් ආවත් ඒ සඳහා බියවන්නේ නැහැ මොකද කෘෂිකර්මාන්තය කියන්නේ නිරන්තරයෙන් අභියෝගත් එක්ක බද්ධ වෙලා තියෙන දෙයක් නිසා මේ වන විට අප රටට බලපාලා තියෙන කොරෝනා වසංගතයට මුහුණ දෙන්නට සෞභාග්‍ය විශේෂ වැඩසටහනක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් රට පුරාම දියත් කරනවා 2020 යල්කන්නේදී මේ සෞභාග්‍ය විශේෂ වැඩසටහන ඔබත් එක්ක අත්වල බඳ ගන්නවා විශේෂ මෙහෙයුමක් ලෙසින් මෙහිදී ඔබට වගා කරන්නට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දිරි දෙනවා විශේෂයෙන් භෝග 16ක් අද වැඩසටහනේදී අපි සාකච්ඡා කරන්නේ මේ ගැන කෘෂිකර්මාන්තයේ අවශ්‍ය ප්‍රධාන සාධක සියල්ලෙන් සමන්විත සාරවත් භූමියකට හිමිකම් කියන අපට රටේ සෑම බිම් ප්‍රදේශයක්ම වගා කරන්නට හැකි තරමේ ජල සම්පතක්ද උරුමයි. ලැබෙන වර්ෂාවත් සමෝෂ්ණ දේශගුණයත් ශ්‍රී ලාංකික අපට සුබා දහම ලබා දුන් වගාවට හිතකර සාධකයන් ලෙස සලකන්නට පුළුවන්. එමෙන්ම විශ්මය දනවන වාරි කර්මාන්තය අප සතු කෘෂි කර්මාන්තයේ පසුබිම අප තවත් දිරි ගන්වන සුළුයි. මිලියන 22ක් පමණ වන ශ්‍රී ලාංකික ජනගහනයක් ආහාර අවශ්‍යතාවය සපුරා ගැනීමේදී අපි අපේ කෘෂි කර්මාන්තය කෙරෙහි විශ්වාසී තබා කටයුතු කළ යුතු අතර ඒ තුළින් අප ආහාර වලින් ස්වයං පෝෂිත විය යුතුයි. දැනට ලෝකේ පුරා පැතිරී ඇති කොරෝනා වසංගත තත්ත්වයේ හමුවේ මුළු ලෝකෙම ආහාර අර්බුදයක ඇති අවතාරණය ගැන කතා කරනවා. මේ නිසාම ආහාර අවශ්‍යතා සපුරා ගැනීමේදී පිටරටින් ආනයන සීමා වන්නට පුළුවන්. ගොවි මහතුනි වගාකරුවනි මෙන්න ඔබට විශේෂ පණිවිඩයක්. අක්කර කාලකට වඩා වැඩි වගා බිම් ප්‍රමාණයක් ඔබටත් හිමිනම් භෝග වර්ග 16ක් වගා කිරීමට අවශ්‍ය බීජ සඳහා ප්‍රජීන් විශේෂ සහනාධාරයක් මෙම සහනාධාරය ලබා ගැනීම සඳහා 2020 මැයි මාස 20 වන දිනට පෙර ලියාපදිංචි විය යුතුයි වැලිදුර තොරතුරු සඳහා ප්‍රදේශීය කෘෂිකර්ම උපදේශක හෝ මහවැලි ව්‍යාප්ති නිලධාරී හමුවන්න භෝග වර්ග 16ක් සම්බන්ධයෙන් මේ වගා කටයුතු දියත් කරන බව මා ඔබට කලිනුත් කිව්වා. මිරිස්, රතු ලුණු, ලොකු ලුණු, කුරක්කන්, තල, උඳු මේ আদি භෝග රාශියක්. මෙහිදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩසටහන මොකද්ද? මේක ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියලා අපි තොරතුරු විමසමු. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සංවර්ධන ඉලංකෝන් මහත්මියගෙන්. අපි කවුරුත් දන්නවා දැන් කෘෂිකාර්මික වශයෙන් මේ වර්ෂයේ යලකන්නේ ආරම්භ වෙලා තියෙන්නේ ඒ වගේම තමයි රට තුල COVID-19 වසංගත රෝග තත්ත්වයේ හමුවේ ඒ කටයුතු පිළිබඳවත් විශේෂ වැඩසටහන් රට තුල ක්‍රියාත්මක වෙනවා ඉතින් මේ වසංගත තත්ත්ව හමුවේ වුණත් අපිට කෘෂිකාර්මික වැඩසටහනට අවතීන වෙලා මේ කටයුතු කරගෙන යන්න අවශ්‍යතාවය තියෙනවා ඒ වගේම ඒක ජාතික අවශ්‍යතාවයක් විශේෂයෙන්ම අපේ රටේ ආහාර සුරක්ෂිතතාවය සඳහා මේ විශේෂයෙන්ම ගොවි ජනතාව මේ යලකන්නේ විශේෂ වැඩසටහනක් සඳහා අවතීර්ණ කරන්න රජය කටයුතු සැලසුම් කරලා තියෙනවා අපි දන්නවා අපි වී වගාව සාමාන්‍ය හොඳින් කරනවා ඒ වගේම ස්වයංපෝෂිත තත්ත්වයක අපි ඉන්නේ නමුත් විශේෂයෙන්ම අතිරේක ආහාර භෝග ගත්තාම ඒ භෝගවලින් අපි අවුරුද්දකට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් පිටරට ඇදිලා යනවා
ඒ විදේශ විනිමය ප්‍රමාණය රට තුල ඉතිරි කර ගන්න පුළුවන් නම් ඒක අපේ විශේෂයෙන්ම අපේ රටේ ගොවිජනතාවට තමයි මුදල ආපහු ලැබෙන්නේ මේ පිළිබඳව බුද්ධිමත්ව සිතා බැලීමේදී අපේ රටේ මුදල් ආහාර ආනයනය සඳහා පිටරටට ඇති යන විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කර ගනිමින් ස්වයංපෝෂිත රටක් බවට පත් වීමට අපි හැකි සෑම උත්සාහයක්ම ගත යුතුයි විශේෂයෙන්ම භෝග 16ක් තියෙනවා බඩිරිඟු මුං කෝපි උඳු තල සෝයා රටකජු මිරිස් කොල්ලු සුදුළුණු ඒ වගේම අතිරේක ආහාර භෝග නොවුනත් ඉඟුරු සහ කහ මේ කියන භෝග පදනම් කරගෙන විශේෂ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා ඉතින් මෙතනදී දැනටමත් අපි කෘෂිකාර්ම දෙපාර්තමේන්තුව විදිහට කෘෂිකාර්මයට සම්බන්ධ අනිකුත් සියලුම ආයතන විශේෂයෙන්ම පළාත් කෘෂිකාර්ම දෙපාර්තමේන්තුව ඒ වගේම ගොවිසන සංවර්ධන දෙපාර්තමේන්තුව වාරි මාර්ග දෙපාර්තමේන්තුව ඒ වගේම ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මේ වගේ සියලු ආයතනත් ඒකාබද්ධ කරමින් තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ එතකොට අපි ඇත්තරම කන්නේ ආරම්භයේදී ඉස්සෙල්ලා මේ රටේ අවශ්‍යතාවය අනුව අපිට මොන වගේ භෝග ඉලක්කයකට යන්න ඕනේද කියලා සැලසුම් කරා. ඉතින් මේ බඩිරිඟුව ගාව අපි දන්නවා යල කන්නේ අපි අඩු බිම් ප්‍රමාණයක් වගා කරන්නේ විශේෂයෙන් බඩිරිඟුව ගා කරන්නේ මහ කන්නේ. නමුත් අපි යල කන්නේ තුලත් මොකද රටේ අවශ්‍යතාවයේ සපුරා ගන්න නම් යම් බිම් ප්‍රමාණයක් බඩිරිඟු යල කන්නේ තුලත් වගා කර යුතු වෙනවා. ඉතින් එතකොට අපි බඩිරිඟුව ගාවේදී අපි විශේෂයෙන්ම ඉලක්කයක් අපේ තියෙනවා ලංකාවේම හෙක්ටයාර් විසිදහක වගේ වගාපසරියකට යන්න. ඒ වගේ අපේ මුන් රටකජු මිරිස් සෝයා ඒ වගේ හැම භෝගයක්ම අපි ඉලක්කගත වැඩසටහනක් සැලසුම් කරලා තියෙනවා. ඒ අනුව කෘෂිකාර්ම දෙපාර්තමේන්තුවේ සතුව පවතින විශේෂයෙන්ම කෘෂිකාර්ම දෙපාර්තමේන්තුවේ බීජ හා රෝපණ ද්‍රව්‍ය මධ්‍යස්ථානයේ ගොවිපල වල නිෂ්පාදනය කරපු බීජ යම් ප්‍රමාණයක් තියෙනවා. ඒ බීජ ප්‍රමාණයත් අපි දැනටමත් කෘෂිකාර්ම දෙපාර්තමේන්තුව පළාත් කෘෂිකාර්ම දෙපාර්තමේන්තුව හරහා ගොවි ජනතාව වෙත ලබා දීමට වැඩසටහන සැලසුම් කරලා තියෙනවා දැනටමත් ඒක ක්‍රියාත්මක වෙමින් පවතිනවා නමුත් අපිට ඇත්තරම අපේ අවශ්‍යතාවය සපුරා ගන්න මීට අමතරව අපි දන්නවා විශේෂයෙන්ම ගොවි මහතුන් සතුව තියෙනවා බීජ තොග ඒ වගේම පෞද්ගලික අංශයේ මේ හැම අයකුකීමේ දායකත්වයේ යටතේ තමයි අපිට මේ වැඩසටහන සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ දේශීය ආහාර අවශ්‍යතාවයේ සපුරා ගැනීම සඳහා මෙවර යල් කන්නේ වගා කළ හැකි සෑම බිමකම විවිධ භෝග වගා කිරීම කෙරෙහි විශේෂ අවධානය යොමු වී තිබෙනවා. මෙහිදී මිරිස්, මුං, කුරක්කන්, රටකජු, කව්පි, බඩිරිඟු, උඳු, රතුළුණු, සෝයා බෝංචි, තල, අර්තාපල්, කහ, ඉඟුරු, කොල්ලු විශේෂිත වනවා. අපි දන්නවා වී වගාවට විශේෂ මිලක් තියෙනවා. ඒ වගේම මේ අතිරේක ආහාර භෝග වලටත් සහතික මිල ක්‍රමයක් සූදානම් කරලා තියෙනවා. ඒක බොහොම නිෂ්පාදන වියදම සලකලා ඉතාම හොඳ මිලක් සම් භෝගයකටම ලැබෙන විදිහට තමයි මේ මිල සැලසුම් කරලා තියෙන්නේ. ඒත් මේ වගා කරොත් තමන්ගේ නිෂ්පාදන සඳහා සහතික මිලක් මේ තුලින් ලබා ගන්න පුළුවන්. ඊට අමතරව මේ හැම භෝගයක් සඳහාම රක්ෂණාවරණයක් සැලසුම් කරලා තියෙනවා. ඒ තුලිනුත් යම් ගැටලුවක් ඇති වුණොත් ප්‍රතිලාභ ලබා ගැනීම අවස්ථාව ගොවි ජනතාවට ලබා ගන්න පුළුවන්. මෙම භෝග වගා කිරීම සඳහා ලක්වැසි ගොවි ජනතාව වගාවට යොමු වීම තුල ගොවීන්ගේ ආර්ථිකයේ ශක්තිමත් වීමත් රටේ ආහාර අවශ්‍යතාවයේ සපුරා ගැනීමත් සිදු වෙනවා. වගාව සඳහා අවශ්‍ය වන බීජ වර්ග සහ තාක්ෂණික උපදෙස් ලබා ගැනීම සඳහා ඔබ ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක තාක්ෂණ සහායක මහවැලි ශ්‍රේෂ්ඨ නිලධාරීන් හමු වී ලබා ගන්නට පුළුවන්. අක්කර කාලකට වඩා වැඩි වගා බිම් ප්‍රමාණයක් ඔබටත් හිමිනම් භෝග වර්ග 16ක් වගා කිරීමට අවශ්‍ය බීජ සඳහා රජයෙන් විශේෂ සහනාධාරයක්.
මෙම සහනාධාරය ලබා ගැනීම සඳහා 2020 මැයි මාස 20 වන දිනට පෙර ලියාපදිංචි විය යුතුයි. ඊට සඳහන් කළ භූග වගා කිරීමේදී අක්කර කාලයේ සිට භාගයේ දක්වා බීජ සඳහා ඔබ දරූ වියදම සම්පූර්ණයෙන්ම රජයේ මගින් ලබා දෙන අතර අක්කර භාගයේ සිට අක්කර 5 දක්වා වගාවට භාවිතා කළ බීජවල වටිනාකමින් හරි අඩක් රජයේ මගින් ලබා දෙනවා. ඔබ වගාව සඳහා යොමු වී ඇතනම් හෝ යොමු වන්නේ නම් වගාකරුගේ නම ජාතික හැඳුනුම්පත් අංකය භෝග වගා වපසරිය භාවිත කළ බීජ ප්‍රමාණය ස්ථිර ලිපිනය වගාව පිහිටුවා ඇති ස්ථානයේ ආදී තොරතුරු ඔබ ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක කාර්යාලය මහවැලි ඒකක කළමනාකරණ කාර්යාලය වෙත ගොස් හෝ ලියාපදිංචි වන්නට පුළුවන්. භෝග වර්ග 16ක් වගා කිරීමට අවශ්‍ය බීජ සඳහා රජයෙන් විශේෂ සහනාධාරයක්. මෙම සහනාධාරය ලබා ගැනීම සඳහා 2020 මැයි මාස 20 වන දිනට පෙර ලියාපදිංචි විය යුතුයි. මිරිස්, මුං, කුරක්කන්, රටකජු, කව්පි, බඩිරිඟු, උඳු, රතුළුණු, සෝයා බෝංචි, තල, අර්තාපල්, කහ, ඉඟුරු, කොල්ලු. මෙම භෝග අස්සුණු සඳහා රජයේ නියම කළ සහතික මිල ගණන් යටතේ මිල දී ගැනීමේ ක්‍රියාවත් සිදුවන බැවින් ගොවි ජනතාවගේ ආර්ථිකයට සහනයක් සැලසෙනු ඇති. මෙවර යල්කන්නේ වී අස්සුන් නෙලීමෙන් පසු උඳු, මුං, කව්පි වැනි භෝග තුන්වැනි කන්නේ සඳහා ගොවීන්ට තෝරා ගැනීමට හැකිවීම තුළින් ගොවීන්ගේ ආදායම් තත්ත්වය තවත් වැඩි කර ගැනීමට හැකිවන අතර රට තුළ නිෂ්පාදනය වැඩි කර ගැනීමටත් හැකිවෙනවා. ලාංකික අපි සහල් වලින් ස්වයංපෝෂිත තත්ත්වය පවත්වා ගැනීමත් අතිරේක ආහාර භෝග එළවලු පළතුරු වල නිෂ්පාදන හා ඵලදායීතාවයේ ඉහළ නැංවීමට කටයුතු කිරීම තුළ අපි අපේ ආහාර අවශ්‍යතාවය ගැන සැකයෙන් බැලිය යුතු නැහැ. යහපත් කෘෂිකාර්මික ක්‍රමවේද, සුදුසු ජල කළමනාකරණය, වල් මර්ධනය, පොහොර භාවිතය, යන්ත්‍ර සූත්‍ර භාවිතය සහ තාක්ෂණික දැනුම ක්‍රමානුකූලව එක් වූ තැන ආහාර අර්බුදය ජය ගැනීම ලාංකික අපට අපහසු දෙයක් නොවනු ඇත. අක්කර කාලයකට වඩා වැඩි වගා බිම් ප්‍රමාණයක් ඔබට තියෙනවා නම් මේ වගාවට සුදුසු වඩාත් යොමු වන්නට සුදුසු ඔබයි. ඉතින් මේ සඳහා තාක්ෂණය ඔබට ලබා ගන්නට පුළුවන් ඔබේ ප්‍රදේශීය කෘෂිකර්ම උපදේශක මහතාගෙන් එහෙමත් නැත්නම් කෘෂිකර්ම උපදේශක මහත්මියගෙන්. ඒ වගේම ඔබ මහවැලි ප්‍රදේශයක ජීවත් වෙනවා නම් මහවැලි ප්‍රදේශයේ ඉන්න ව්‍යාප්ති නිලධාරී මහත්මාගෙන් මේ තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 19-20 දුරකථන සේවයට දුරකථන ඇමතුමක් ලබා දීමනොත් වැඩිදුරටත් තොරතුරු ගැන දැනුම්මත් වන්නට ඔබට පුළුවන්. එහෙමනම් ඔබට නිරෝගිමත් ඵලබර අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ඔබට ලබන සතියේ අපි හමු වෙන බලාපොරොත්තුෙන් සමු අරගෙන යනවා. ගොවි මහතුනි, වගාකරුවනි, මෙන්න ඔබට විශේෂ පණිවිඩයක්. අක්කර කාලකට වඩා වැඩි වගා බිම් ප්‍රමාණයක් ඔබටත් හිමිනම් භෝග වර්ග 16ක් වගා කිරීමට අවශ්‍ය බීජ සඳහා රජයෙන් විශේෂ සහනාධාරයක්. මෙම සහනාධාරය ලබා ගැනීම සඳහා 2020 මැයි මාස 20 වන දිනට පෙර ලියාපදිංචි විය යුතුයි. වැඩිදුර තොරතුරු සඳහා ප්‍රදේශීය කෘෂිකර්ම උපදේශක හෝ මහවැලි ව්‍යාප්ති නිලධාරී හමුවන්න.